සුබ දවසක් විමැක් ස්පෝර්ට්ස් වලට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවස් අපිට ඉතා සුවිශේෂී දවසක්. මොකද අද අපි සබ්ස්ක්‍රයිබර්ස් 1000 කින් සීමාව පසු කර ගියා. ඉතින් මේකට ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. අද දවසේ අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරොත් අද අපි උඹට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතෙන්ම එක්වුණු මුහුණක් සුමින්ද ලක්ෂාන්, ඒ වගේම ඔහුගේ පුණුකරු සුසන්ත ෆීලික්ස්. එන අපි කතා කරමු එදෙනට. අපි දන්නවා හෙට ආරම්භ වෙනවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර T20 තරගාවලිය. හෙට එහෙමත් නැත්නම් 25 වෙනිදා ආරම්භ වෙන්නේ. අලුතෙන් මුහුණු දෙකක් ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමට. මේ සංසිද්ධියේ 15 දින අතර අලුතෙන් මුහුණු දෙකක් ඉන්නවා. ඉතින් එක්කෙනෙක් තමයි සුමින්ද ලක්ෂාන් කියන්නේ. ගාවක ක්‍රීඩකයෙක්. ඔය දන්නේ ලොකු අත්දැකීමක් නැහැ ලිස්ටේ සහ डोमेस्टिक මුලින්ම ස්තුතිවන්ත වෙන අපිට අපි දෙනට ආරාධනා කරාට. ගොඩක්ම සතුටුයි කියන්නේ ඒක ඇත්තම වශයෙන්ම කියනවා ඒක මාර හිණයක් වගේ. මොකද මේ පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් වලට ගොඩක් ආසාවක් තිබ්බා. කවදරි නැෂනල් ගහනවා ඒ ටාගට් එක තිබ්බා. ඒ වුණාට ඉතින් ඒත් හිතුවේ නෑ ඉක්මනට එන්න පුළුවන් වෙයි කියලා. ඇත්තම මාර සතුටුයි. දැන් සුමින්ද ජාතික කණ්ඩායමට සංචිතර එකතු වෙනවා. අපි තරංගාවලිය ගැන වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන හැබැයි මේ ගමන ගැන අපි තමයි ගොඩක් බලාපොරොත්තු වෙන කතා කරන්න. ඉතින් මේකෙදි අමතක නොවන දෙයක් තමයි දැන් අපි පාසල. පාසලෙන් තමයි ආරම්භ කළේ. මං හිතන්නේ කොළඹ තියෙන සුපිරි පාසල් වලට තරම් පහසුවක් නැති වෙන්න පුළුවන්. හැබැයි පොඩි තරඟ ඉඳන් පටන් ගත්තේ. හැබැයි අද ඔය ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන තරම් දුරකට ගිහිලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කතා කරොත්. ඔව් අය මුලින්ම කියනවා මං ඉගෙන ගත්තේ ඩිලාසල් විද්‍යාලයේ. අපේ ඉස්කෝලේ අනිත් ඉස්කෝලත් එක්ක බැලුවම ඉතින් පොඩ්ඩක් ක්‍රිකට් වල පහසුකම් අතින් ගොඩක් අඩුයි. ඉතින් ඒ වුණාට අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එතකොට ඕල් බෝයි එක එතකොට කෝචස්ලා එතකොට මැනේජර්ස්ලා මාස්ටර් ඉන්චාර්ජස්ලා ගොඩක් උදව් කරා අපේ ඉස්කෝලේ ක්‍රිකට් එක වෙනින්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන ප්ලේස්ලාගේ දෙමෝපියන් ඒගොල්ලෝ ගොඩක් උදව් කරා. මොකද මේ සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ මුලින්ම නෙට් එකක් ග්‍රවුන්ඩ් එකක් මුකුත් නැහැ. එතකොට නෙට් එකට මුලින්ම ඔය හදන්න අත්‍යවශ්‍යම දැම්මේ අපේ ඉස්කෝලේම ඉන්න අම්මලා තාත්තලා එකතු වෙලා එක එක්කෙනා කොන්ක්‍රීට් මේ සිමෙන්ති ගෙනල්ලා ඒව හදලා තමයි මුලින්ම පටන් ගත්තේ. ඉතින් පොඩි ඉස්කෝලයක් අපේ ඉස්කෝලේ අඩුම ගානේ ග්‍රවුන්ඩ් එක වුණත් එහෙම ලොකු ග්‍රවුන්ඩ් එකක් නැහැ. සාමාන්‍යයෙන් වෙන ඉස්කෝලයක් ගත්තොත් එහෙම ග්‍රවුන්ඩ් එකක් තනකොළ තියෙනවා සුපිරියට තියෙනවා. ඉතින් අපේ ඉස්කෝලේ එහෙම තනකොළ දකින්න නැහැ අපිට. ඒ වුණාට තනිකර අර කාන්තාර වගේ ගල් තියෙන්නේ. ඒ වුණාට ඉතින් අපි ඒ ග්‍රවුන්ඩ් එකේ ෆීල් කරනවා වැටෙනවා ප්‍රැක්ටිස් කරලා ආවට පස්සේ ගෙදර ගියාට පස්සේ අත්ත පය ඔක්කොම තුවාල එකයි. ඒ වුණාට ඉතින් අර මම ගොඩක් විශ්වාස කරන ඒ ග්‍රවුන්ඩ් වල අපේ ඉස්කෝලේ ඒ ග්‍රවුන්ඩ් එකේ ෆීල් කරලා තමයි අද තනකොළ තියෙන ග්‍රවුන්ඩ් එක දැක්කම අපිට ඒක නිකන් අර කිසිම මේකක් නැහැ අපිට පට මේ ෆීල් කරන්න පුළුවන් නිකම්ම. يعني අර මාර ලේසි අනිත් අයට වගේ අපිට මේ ඉක්මනට බෝලේ අල්ලන්න පුළුවන් වැටෙන ඒව වුණත් අර ලේසි. ඉතින් අර ඒ ඉස්කෝලේ දේවලුත් එක්ක එතකොට අපේ ඉස්කෝලේ මේ ගොඩක් ඕල් බෝ එකෙන් එහෙම අපිට ගොඩක් උදව් කරා ඉස්කෝලේ ක්‍රිකට් එක වැඩි දියුණු කරන්න. ඉතින් ලොකු සපෝට් එකක් දුන්නා ඉස්කෝලෙන්. ඒ ඉස්කෝලේ ගැන කතා කරලා තව චරිතයක්ද අපි මේක අපේ බලන ප්‍රේක්ෂකයන් එක දෙයක් කියන්න ඕනේ. අපි සුමින්දව ඉන්ටර්වයුව කරන්න හදනවා. සුමින්ද කිව්වා මේකට ඔයාගේ පුහුණුකරුවා අපි මේක ඉස්සරට සම්බන්ධ කරගන්න කියලා. අපි ඒක අමතක කරන්න හදනවා. මම හිතන්නේ ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. ක්‍රීඩකයෙක් මුල අමතක කරන හරිම හොඳ ලක්ෂණ. කියන්න පොඩ්ඩක් මේ ෆීලික්ස් ගැන. ඔව් ෆීලික්ස් මට හම්බෙන්නේ 2009. එතකොට 2009 අපේ ඉස්කෝලේ ෆීලික්ස් එනවා ක්‍රිකට් ගහන්න. මට පොඩි කාලේ ඉඳන් එන පිස්සුවක් වෙනවා ක්‍රිකට් වලට. يعني චූටිම කාලේ ඉඳන් කොහේ හරි අයලා සෙට් එකක් පාරේ මැච් එකක් ග්‍රවුන්ඩ් එක සෙල්ලම් කරත් මම එතනට ගිහලා බලන් ඉන්නවා. එතකොට බලන් ඉඳලා සමහර කට්ටිය මාව යවනවා මල්ලි අර බෝල අරන් එන්න මේ බෝල අරන් එන්න. ඒගොල්ලෝ සෙල්ලම් කරන මාව ගන්නෙ නැහැ ඉතින්. අර ආසාවට ඉතින් බලන් ඉන්නවා.
කොහමරි ස්කෝල්ට ක්‍රිකට් ගේනවා කිව්වම ඉතින් අම්මට මං කිව්වා අම්මේ මේම සර් කෙනෙක් ඇවිල්ලා තියෙනවා ක්‍රිකට් ගහන්න මේ ක්‍රිකට් පුහුණු කරනවා මමත් යන්න ඕනේ මේ හැම කිලස අම්මා කිව්වා මේ ඔවා තාම පොඩි වැඩි නේ අනික අම්මලා බයයි ඉතින් ලෙදර් බෝලේ ඇවිල්ලා සොෆ්ට් බෝලයක් වගේ නෙමෙයි ඒක වැදුනම රිදෙනවා අනික මම පොඩිත් එක්ක ඒක උඩ ඉතින් අම්මයි කිව්වා බලාගෙන පරිස්සමෙන් එනවාට ඉතින් ඔයාට යන්න ඕන නම් ගිහිල්ලා සෙල්ලම් ගන්න කියලා එතකොට කොහමරි ෆීලික්ස් ෆීලික්ස් එතකොට කෝච් කරා අපිට මුලින්ම ටෙනිස් බෝලින් තමයි මේ මුලින්ම ප්‍රැක්ටිස් කරේ මේ එතකොට ෆීලික්ස් ටීම් දෙකකට කැඩුවා ඒ ටීම් එකයි බී ටීම් කියලා ඒ ටීම් එකයි බී ටීම් කියලා මම හැමදාම ප්‍රැක්ටිස් ගියා ප්‍රැක්ටිස් ගියා එතකොට මාන්සි වුණා කොහමරි සාමාන්‍යයෙන් අපි හිතන්නේ ඒ ටීම් කියවම ඒ ටීම් එක තමයි හොඳම ටීම් එක බී ටීම් එක ඇවිල්ලා ඊට පස්සේ පල්ලෑන් ඉන්නේ එහෙමනේ හිතන්නේ කොහමරි මම හැමදාම ප්‍රැක්ටිස් ගියා මං වැටුනේ බී ටීම් එකට ඊට පස්සේ ඇත්තටම කිව්වා මට එපා වුණා ක්‍රිකට් මං හිතුවා ඒ ටීම් එකට තමයි තැන තියෙන්නේ බී ටීම් එක ගණන් ගන්න නැතුව ඇති අපි අඩු ඇති ඉතින් මං හිතාගත්තා අම්මටත් කිව්වා වැඩක් නැහැ මං ආයෙ යන්නේ නැහැ ක්‍රිකට් වලට මේ ඇයි කියලා වම් කිව්වා මේ නැහැ මේමයි මේ මං ප්‍රැක්ටිස් උත් යන හැමදාම ඒ වුණාට මට මාව දැම්ම බී ටීම් එකට එහෙම කියලා ඉවසෙ අම්මයි කිව්වා නෑ 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 මේ ඔයා කොහමරි බී ටීම් එකෙන් ඒ ටීම් එකට එන්න බලන්න ඔයාලට පුළුවන් මහන්සි වෙන්න මේ ගී ගමන් මේ හැම එකපාරට ඒ ටීම් දාන්න නෑනේ පොඩ පොඩ මහන්සිලා මේ එන්න කියලා කිව්වා ඉතින් අර අම්මා එදා ඒ වචනේ දුන්න නිසා තමයි මං ආයි හිතුව නෑ කමන්නේ අම්මනේ කියන්නේ යන්න ඕනේ කියලා මං ආයි ටාගට් කරන් ගියා ඊට පස්සේ සති දෙකක් වගේ ඇතුළත මං මාවයි දැම්ම ඒ ටීම් එකට එතකොට ඉතින් මං හිතන්නේ මං හිතුවේ පොඩි කාලෙදී අර ඒ ටීම් බී ටීම් ගම අර හිතන්නේ අපි ගොඩක් කට්ටිය හිතන්නේ ඒ ටීම් එක තමයි හොඳ සයිඩ් එක බී ටීම් එක වල පොඩි සයිඩ් එක කියලා නේ නෑ ඒක වැරදි මොකද මට සර් ඊට පස්සේ පස්සේ මට කතා කරලා කිව්වා මේ මොකද ඒ ටීම් එකයි බී ටීම් එකයි කියලා දැම්මේ දෙකම එකම කට්ටිය ගොඩක් එතකොට ළමයි හිටියා සර් මම හිතන්නේ 60ක් 70ක් වගේ අපේ ස්කෝලේ හිටියා නේ 60ක් 70ක් ඔව් ඉතින් අර ඒ 60 70 එකපාර දෙකකට එකකට කඩන්න බැරි නිසා දෙකකට කඩලා තමයි ප්‍රැක්ටිස් කරේ ඉතින් මං ඉතින් එදා හිතුවා මේ ඒ ටීම් එක ඇවිල්ලා හොඳ සයිඩ් එක බී ටීම් එක ඇවිල්ලා පොඩි සයිඩ් එක කියලා ඉතින් අම්මා තමයි එදා අර වචනේ දුන්නේ නෑ නෑ පුතේ යන්න ක්‍රිකට් ගහන්න එහෙම කියලා නැත්තම් අද මම ක්‍රිකට් ගහන්න නැතුව වෙන මොනාරි ජොබ් එකක් කරන් ඉදී ඒතර කෝච් පොඩි දැන් මතක් කරොත් දැන් කතා කරා පාසල් ජීවිතය ගැන කොහොමද පටන් ගත්තේ කියලා සුමින්ද අද සුමින්ද මේ ඇවිල්ලා තියෙන තත්ත්ව ගැන මොකද දැන් පොඩියට පටන් අරගෙන අද කිව්ව බී ටීම් එකෙන් පටන් ගත්තා කියලා බී ටීම් එකෙන් පටන් අරගෙන අද ඇවිල්ලා තියෙන ජාතික සංජිතයට මොනවා හැඟීමක් තියෙන්නේ? ඇත්තටම සතුටක් තියෙනවා. මුලින්ම සුබ පතන්න ඕන සුමින්දට. සුමින්ද මම ඉදිරියටම යන්න ඕන. මගේ සුබ පතුම්. ඒ වගේම මට සුමින්ද හම්බෙන්නේ 2009 අගභාගයේ 2010 අවුරුද්දේ මුල වෙනකොට මං සුමින්දව අඳුර ගන්නවා. ඇත්තටම ඒ කාලේ වෙනකොට සුමින්ද හරිම දක්ෂයි. මට හිටපු හොඳම ළමයි කීප දෙනාගෙන් සුමින්ද කැපී පෙනුණා. ඉතින් මං ඒ දවස්වලම අඳුනගත්තා. ඉතින් මම එයාගේ දෙමෝපියන්ටත් මං කියලා තිනා මෙයාට මෙච්චර දුර යන්න පුළුවන් කියලා. ඉතින් අද සුමින්ද ඉන්න දිහා බලපුවම ලොකු සතුටක් තියෙනවා. හරි ඒක තමයි සර් මේ දැන් සුමින්ද මම හිතන්නේ දැන් ක්‍රීඩා කරන්නේ සුමින්ද ක්‍රීඩියෙක් විදිහට ෆීලික්ස් ඒ කාලෙම සුමින්ද වතුරගත්තද සුමින්ද ක්‍රීඩියෙක් විදිහට නැත්නම් කොහොමද ඒ යා සුමින්ද ක්‍රීඩියෙක් වුණේ යා මුලින්ම නැත්නම් ප්‍රතිකරණ හේතුම ගැනද කොහොමද මුලින්ම මම දකිද්දී මම යාව දැක්කේ හොඳ ෆීල්ඩ් කෙනෙක් හැටියට තාම දක්ෂ ෆීල්ඩ් කෙනෙක් වැටෙනවා ස්ලයිඩින් ගහනවා පයින්නවා ඒ වගේම ඊට පස්සේ මම දන්න දෙයක් තියෙනවා හොඳ ෆීල්ඩර් කෙනෙක් හොඳ බැට්ස්මන් කෙනෙක් කියලා. ඉතින් ඒ දෙක මට ඔළුවේ තිබ්බා. ඒ වගේම මම මාස 3ක් 4ක් වැඩ කරද්දී එයාට බෝල් කරන්නත් ලොකු හැකියාවක් ලෙග් ස්පිනර් කෙනෙක් හැටියට. ඉතින් මට ඒක දැක්කම මට ලොකු ආසාවක් තිබුණා. ඉතින් මම යාව පියවරෙන් පියවර ට්‍රේන් කරන්න ගත්තා. අවුරුදු 13න් පාල කණ්ඩායමේදීම ඔහු ගුග්ලිය දාන්න පටන් ගත්තා. ඒ අවුරුද්දේම ඒ ඒ ඒ අවුරුද්දේ අපි රණසප් වුණා. මම හිතන්නේ සහභාගී වුණා පාසල් 717ක් තුන්වෙනි කාණ්ඩයේ යටතේ අපි ක්‍රීඩා කරේ. ඒ අවුරුද්දේ අපි රණසප් වුණා. ඉතින් සුමින්ද ඒ අවුරුද්දේ මහා විශාල දායකත්වයක් දුන්න ඒ කණ්ඩායමට.
සුමින්ද එතකොට තව දෙයක් තමයි දැන් සුමින්ද මන්දන එයාෆෝස් කණ්ඩායමකට එකතු වෙන ඊට පස්සේ ආමි කණ්ඩායමකට එකතු වෙනවා මේ ක්‍රීඩා කරනකොට මම හිතන්නේ හොඳ ලංකාවේ සුප්‍රකට තුන් ඉරියව් ක්‍රීඩක සමාල්ලාට මම හිතන්නේ සුමින්ද ශ්‍රී ලංකාවල තියෙනවා මම තිසර පෙරේරා එතකොට සිකුගේ ප්‍රසන්න මම හිතන්නේ ආමි කණ්ඩායම මම දිනේෂ් චන්දිමාල්ලේ මුණත් එක්ක මම හිතන්නේ ක්‍රීඩා කරලා ඇති එතකොට ඒ වගේ ක්‍රීඩකයන්ගෙන් ලැබුණු දායකත්වය මොකද්ද ආමේ ගමනේදී ඔව් මේ මුලින්ම මට ඒ ආමි ගියහට පස්සේ මට හම්බුණා දිනේෂ් චන්දිමාල් එතකොට සීගීර් ප්‍රසන්න තරුණ කෞශල් අසේල ගුණරත්න එතකොට තිසර පෙරේරා ජාතික කණ්ඩායමල නියෝජනය කරපු කට්ටිය ඉතින් මම මීට කලින් ඒ වගේ ප්ලේස් ලත් එක මම සෙල්ලම් කළා නෑ මොකද මම එයාපෝස් එක සෙල්ලම් කරේ TAB අවුරුද්ද එතකොට ලොකුවට අපේ අවුරුද්ද නැෂනල් ප්ලේස් ලා කවුරුත් එහෙම ලොකුවට සෙල්ලම් කරේ නෑ එයාපෝස් එකේ ඉතින් අර ආමි ගියාට පස්සේ මට අර එයාපෝස් එකේ කට්ටියත් එක්ක සෙල්ලම් කරපු විදියයි ආමිකට ගියාට පස්සේ සෙල්ලම් කරපු විදියයි දෙකක් මොකද එයාපෝස් එකේ එහෙම අර ලොකු ප්‍රෙෂර් එකක් නැහැ මොකද නැෂනල් ප්ලේස් ලා කවුරුත් නැහැ ඔක්කොම අපි වගේ පොඩි ප්ලේස් ලා ඉන්නේ ක්ලබ් ප්ලේස් ලා අන්න 19 නැෂනල් ගහලා ඇවිල්ලා අපේ වයසේ කට්ටිය නිතේ එතනින් එහාට ආමිකට ගියාට පස්සේ අර කට්ටිය දැක්කම පොඩ්ඩක් ඇත්තටම බයක් හිතන දැන් සාමාන්‍යයෙන් ටීවී එකෙන් අපි දකිනවනේ මේගොල්ලෝ මොනවයි කට්ටියද සමහරකට කේන්ති ගියාම ප්ලේස් ලාට බයිනවා ඉතින් බය හිතුණා අපිටත් බණිත් දන්නේ නැහැ මොකක් හරි ෆීල් අඩුම ගන්න ඇත්තම කියනවා මට ග්‍රවුන්ඩ් එකට ඇද්දි පොඩි බයක් තිබ්බා මේ පල්ලි මැච් එක ගහද්දි නිකන් හරි මිස් ෆීල් එකක් ගියොත් එතකොට මං බැට් කරලා මට ෆේල් වුණොත් එහෙන් බැනුම් අහගන්න වේද මේගොල්ලෝගේ අර මේ පොඩි චකිතයක් තිබ්බා ඒ වුණාට ඉතින් ඇත්තම කිව්වොත් මේ මාර ෆ්‍රෙන්ඩ්ලි ඒගොල්ලෝ මේ මාරම දෙයක් මම ඉගෙන ගත්තා ක්‍රිකට් වලින් ආමි කියලා මොකද මේ මං විශ්වාස කරනවා ආමි ගිය නිසා තමයි මට අද මෙතන ඉන්න ලැබුණේ ආමිගේ පර්ෆෝමන්ස් කරා මැච් වල ඉතින් ඒ දිනේෂ් චන්දිමාල් අයියා විශේෂයෙන් මතක් කරනවා එවන් සීගේ ප්‍රසන්න දෙසර පෙරේරා සෙල අයියා ඒ සෙට් එක මතක් කරනවා එයාලා ගොඩක් උදව් කරා මාරු විදිහට සපෝට් කරා හැමදෙස්සෙම අර්ග කරන්න මේක් කරන්න මොකද මම ක්‍රිකට් ගැහුවට ගොඩක් දේවල් වැඩි අර අපි දන්න ති දේවල් ගොඩක් එයාලා කියලා දුන්නා මාරම දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඒ කියන්නේ ඇත්තම කිව්වොත් අර කෝච් කෙනෙක් වගේ එයාලා කියලා දුන්නා මල්ලි මේකයි මෙහෙම කරන්න ඕන අනික විශේෂයෙන් මතක් කරනවා දිනේෂ් චන්දිමල් අයියා මාත් එක්ක හැමදෙස්සෙම කතා කරනවා සීගී අයියත් කතා කරනවා ඉතින් කෑම මං කන කෑම එක පාවා ඒගොල්ලෝ කියන මල්ලි මේ කෑම එක කෑවොත් මේක තමයි හරියන්නේ වගේ ඇඟට මේක වැලිඩ් ඉතින් හැමදෙස්සෙම එයාලා මාත් එක්ක කතා කරනවා මේ මෙහෙම දේවල් කරන්න මේ දේවල් කරන්න මෙහෙම ඉන්න ඉතින් ගොඩක් සපෝට් කරා ඉතින් ලොකු අත්දැකීමක් එයාලත් එක්ක සෙල්ලම් කරන්න ලැබිච්ච එක කෝච් කපතර අපව පොඩ්ඩක් හරිනොත් දැන් අපිට සුමින්ද කිව්වා පාසලත් පාසලේ ක්‍රීඩා කරනකොට වඩා පහසු ගන්න නැහැ කියලා. හැබැයි මෙහෙම පාසුවන් වැඩි තිබුණ නැතත් මේ වගේ දක්ෂ ක්‍රීඩකයෝ ලංකාවට අරන් එන්න ඔබ සමත් වෙලා තියෙනවා. මම කියන්න ඕන මේ අපේ පාසල පීඩා තිබෙන්නේ කොළඹ 15 මෝදර කියන ගාමේ ළමයි 1200කින් විතර කුංචි පාසලක්. මේ පාසල තුල අපි ප්ලේයර්ස් ළම පිටින් අරගෙන එහෙම හැදුවේ නැහැ. අතරම ඒ ඉන්න දරුවන්ගෙන් තමයි මේ මේ සංචිතය හැදුවේ මගේ ප්ලෑන් එකක් තිබ්බා අවුරුද්දෙන් අවුරුද්ද කොහොමද මේ දරුවන්ව හදන්නේ කියලා ඉතින් මට පුහුණු තනතුර දෙද්දී මට බෝල දෙකකුයි පෑඩ්ස් ජෝඩ් දෙකකුයි දුන්නේ දිනකුවා පුහුණුවෙන් පටන් ගන්න කියලා මම කල්පනා කරා මම කොහොමද කරන්නේ මේ වැඩේ මෙච්චර හැබැයි මම දන්න එක දෙයක් තමයි මම දැන් ලංකාවේ පාසල් ප්‍රධාන පෙළේ පාසල් කීපයක පුහුණු කරුවෙක් හැටියට වැඩ කරලා තියෙනවා ඒ කොහෙවත් නැති දක්ෂ දරුවෝ මේ ග්‍රාමයේ මේ මේ පුංචි පාසලේ ඉන්නවා සුමින්දලා වගේ ගොඩාක් අය ඉන්නවා ඒ පාසලට කාට හරි පුළුවන් නම් උදව් කරන්න ඒ පාසලට පුළුවන් නම් ඒ පාසල බලා ගන්න ඉතින් ලොකු දෙයක් කරන්න පුළුවන් දක්ෂ දරුවෝ ඉන්න පාසලක් ඉතින් මට දුන්න මේ මේ පුංචි talent ටික අරගෙන තමයි මම ගොඩාක් දේවල් ඉතින් ඒ දරුවෝ මට උදව් කරා ඒ වගේම අම්මලා මතක් කරන්න ඕන ඒ දරුවන්ගේ අම්මලා පුදුම කැපවීමක් දුන්නා ඕ ලෙවල් කරනකම් ඕ ලෙවල් පාස් වෙනකම් ඕ ලෙවල් ෆේල් වුණොත් ළමයි නෑ ගන්න ඉතින් ඕ ලෙවල් කරනකම් අපි බලාගෙන හිටියා ගුරුවරුන්ව ගෙනල්ලා උගන්වලා ඒ ළමයිගේ පිටිපස්සෙන් ඉඳලා ඉතින් සෑහෙන දෙයක් කරා කතා කරන්න කිව්වොත් ගොඩාක් දේවල් තියෙනවා ඉතින් සුමින්ද කියන්නේ අද මම දකින්න නියතමානී හොඳ දරුවෙක් ඉතින් මම සුබපතනවා ඔහුට ඉස්සරහටම යන්න කියලා හරි සුමින්ද අපි කතා කරන දේ වාගේ පාසල් කාලේ ගැන අපි කතා කරා පාසල් කාලේ ස්කෝලේ කොහොමද සෙල්ලම් කරේ කියලා ඒ පාසල් කාලේ ලබාගත්තු පර්ෆෝමන්සස් එක කොහොමද ඊට පස්සේ ආවේ ක්‍රිකට් කැරිය කරන් ගිය ශ්‍රී ලංකා අන්ඩර් 19 ටීම් එකේ ප්ලේ කරාද ටීම් එකේ ප්ලේ කරාද කොහොමද ඉතින් ස්කෝලෙන් පස්සේ ඒක
ඔවයි මුලින්ම මම ඉස්කෝලෙන් තමයි පටන් ගත්තේ. ඉස්කෝලේ මට මතකයි අන්න 13 පළවෙනි අවුරුද්දේ මම 100ක් ගැව්වා. ඉතින් ඒ 100ත් එක ගොඩ සර් ෆිලික්ස් කිව්වා මේ එකපාර කියන්නේ ක්‍රිකට් පටන් ගත්ත පළවෙනි අවුරුද්දේම ලකුණු 100ක් ගන්නවා කියන්නේ ලේසි නෑ. මොකද එක්ස්පීරියන්ස් නෑ, දන්නේ නෑ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් මම ඒත් 100ක් ගැව්වා. මට ගොඩක් සතුටුයි. දා මගේ ජීවිතේ ගොඩක්ම සතුටුණු දවසක් තමයි එක දවසක් ඒ ලකුණු 100 ගාපු දවසේ. බැට් එක උස්සද්දී මාර ෆීලිං එකක් ආවේ කට්ටිය වට කරලා අපුඩි ගහද්දී. ඉතින් එතනින් පස්සේ අන්ඩර් 13 න් පස්සේ මම එහෙම ඉස්කෝලවල ඉස්කෝලේ සෙල්ලම් කරලා පර්ෆෝමන්ස් කරලා මම අන්ඩර් 15 ප්‍රොවින්ෂල් ප්‍රීම සෙල්ලම් කරා. ප්‍රීම සෙල්ලම් කරලා ඊට පස්සේ ප්‍රීම ඩිස්ත්‍රික් සෙල්ලම් කරලා ප්‍රීම පළාත් සෙල්ලම් කරා. ඊට පස්සේ මම චේරුණා අන්ඩර් 17 කොකාකෝල පාත්තේ. කොකාකෝල පාත් එකේ හොඳම 16 දෙනාට තේරුණා ලංකාවේ. ඊට පස්සේ එතනින් එහාට අන්ඩර් 19 ශ්‍රී ලංකා සෙල්ලම් කරා 2016 අවුරුද්දේ. ඒ පර්ෆෝමන්ස් එක්ක ඊට පස්සේ මං එමර්ජින් ස්කොඩ් වල එතකොට ඒ ටීම් එකට සිලෙක්ට් වුණා. ඊට පස්සේ ඒ ටීම් එකෙන් මේ ළඟදී තිබ්බා අපේ දඹුල්ලේ කැම්ප් එකක්. ඒකේ අපි ප්‍රැක්ටිස් මැච් ගැහුවා. ඉතින් ඒ ප්‍රැක්ටිස් මැච් වල T20 තුනයි වන්ඩේ තුනයි ගැහුවේ. ඉතින් මං ඒ T20 තුනේ වන්ඩේ තුනේ වැඩිම විකට් මං තමයි ගත්තේ. ඉතින් හොඳම සිද්ධිය කියන්නේ මම ඒ ටීම් එකෙන් එදා අපි මාසෙක වගේ කාලයක් තමයි අපි ඒක සෙල්ලම් කරේ. ඉතින් ඒ මාසය සෙල්ලම් කරලා අන්තිම දවසේ ගෙදර යද්දි බස් එක නැග්ගා. නැගිනකොට ගෙදර ගොඩක් ආසාවෙන් හිටියේ. මොකද මාසයක්ම දඹුල්ලේ නතර වෙලා හොටල් එක නතර වෙලා මැච් ගහනවා ගහනවා ඉවරන්නේ නැහැ. ගෙදර යන්නත් නැහැ. ආසයි ගෙදර යන්න දැන් අම්මලා අත්තලා බලන්න. ඉතින් ඒ මාසෙම ගොඩක් මහන්සි වුණා සෙල්ලම් කරා. ඒත් මට ඒ ඒ ඒ ඒ මාස ඇතුළත මම හිතාගත්තා මේ මොකද ශ්‍රී ලංකා ටීම් එකට ගහන්න නම් මේක තමයි කාලේ. ඉතින් මම මෙතනින් ඒ ටීම් එකෙන් මම පර්ෆෝමන්ස් කරොත් මට හිතුණා මට සමහරක් විට චාන්ස් එකක් යන්න පුළුවන් වෙයි කියලා නැෂනල් ටීම් එකට. ඉතින් මම ඒ ඒ ටීම් එකේදී ඒ ප්‍රැක්ටිස් මැච් වල මම වැඩි විකට් ගත්තා T20 වන් ඩේ වල. ඉතින් එතනින් බැටුත් කරා ඒ වගේම. ඊට පස්සේ එතනින් මම එදා ප්‍රැක්ටිස් ඉවරලා අපි කට්ටියම කොළඹ යන්න හිටියේ, ගෙදර යන්න හිටියේ. බස් එක නැග්ගට පස්සේ කට්ටියට අතක් දීලා හැමෝටම සුවපතල ගෙදර යන්න හදනකොටම ඉඳගත්තත් එක්කම උකුල් චන්දන සෑවිලා කිව්වා මේ ලක්ෂාන් ඔයා ගෙදර යන්නේ නැහැ, ඔයා යන්න කිව්වා මේ කොළඹ කියලා. කොළඹ යනවා මේ සිනමන් එකට කියලා. මං යව්වා ඇයිසා කියලා. මාත් ඒ කුඩ ගියා. දැන් මං දන්නවා සිනමන් එකේ තමයි නැෂනල් ප්ලේස් වල අතරලා ඉන්නේ කියලා. ඒක පාට අරම වුණාම ෂොක් වුණාම සෑකුවා මෙහෙමයි මේ ඔයා සිලෙක්ට් කරලා තියෙනවා නැෂනල් ටීම් එකට, මේ ඔයා මෙයාලත් එක්ක ගෙදර යන්නේ නැහැ, ඔයා කෙලින්ම මේ සිනමන් එකට යන්නේ කො. ඉතින් එදා මම ඒ මට ඇත්තම මට හිතා ගන්න බැරුණා නිකන් පිස්සු වැටුණා මං ඇඟ හිරි වැටුණා එකපාරේ ඒ නිවුස් එක අහද්දි. ඉතින් එහෙම ඒ ආපු ගමන තමයි ඉතින් අද මෙතන ඉන්නේ. ඒකෝස් වින්ද මේ අපි ආගේ ස්පෙෂල් පර්ෆෝමන්ස් එක ගැන කතා කරද්දී අපිට මතක් වෙනවා මේ ආමි කමාන්ඩර්ස් ලීග් ගමන්නේ මේ නැද තිබ්බා. ආමි කමාන්ඩර්ස් ලීග් එකේ අවසාන මහා තරගයේදී එනේ ඔකෙන් ගොඩක් සුපිරි ක්‍රීඩිකයන් එකේ සෙල්ලම් කරා තිසර ප්‍රේරණා වගේ ඒ වගේ ප්‍රසිද්ධිගේ ප්‍රසන්නලා ඒ වගේ ක්‍රීඩිකයන් දින චන්දි මහල්ලා ඒ වගේ ප්‍රබල ක්‍රීඩිකයන් ක්‍රීඩා කරා. ඒ අතරින් අවසාන මහා තරගයේදී තරගයේ වීරය වුණේ ඔයා. ඒක ගැන පොඩ්ඩක් අපි කතා කරමුද? ඔයේ ඒ මැච් එකේ පාර්ට් ඔෆ් මැච් එකක් ගියේ. ඇත්තම කිව්වොත් අපි පෙරදිලා වගේ හිටියේ මැච් එක. මොකද සේවිගේ ප්‍රසන්නලා ඒ ටීම් එකත් කට්ටිය ගහගෙන ගිය විදිහට අපි හිතුවා පෙරදුන් තමයි කියලා. ඒත් මම දාපු ඕවර්ස් 4 ලකුණු 20ට දැම්ම, විකට් 3ක් ගත්තා. ඉතින් සේවිගේ ප්‍රසන්න තමයි ලීඩ් කරන් හිටියේ ලකුණු 49ට මට අවුට් වුණා. ඉතින් සේවිගේ ප්‍රසන්නගේ විකට් එක ගියත් එක්කම එතන පොඩ්ඩක් ඒගොල්ලන්ගේ අර ලකුණු ගහන් ගියේ මේක බ්‍රේක් අප් වුණා. ඊට පස්සේ ඉතින් එතනින් මම ආයි තව විකට් එකක් ගත්තා. ඔහොම මගේ හොස්ට් එක ඩොට් ගියා. අන්තිමට අපේ පැත්තට පෙරළුණා මැච් එක. ඊට පස්සේ අන්තිම ඕවරේ සුරංග අයියා සුරංග ලක්මල් ලැබිලා මේ හොඳ ඕවරයක් දාලා ඉවර කරන මැච් එක. ඉතින් මාර අත්දැකීමක් එතන එදා උනේ මේ ෆයිනල් එක. මම මිට කලින් ෆයිනල් එක මෑන් ඔෆ් ද මැච් වෙලා නැහැ. කලින් ඔය ලීග් වල ගහලා මෑන් ඔෆ් ද මැච් වෙලා තියෙන ස්කූල් වල ක්ලබ් ලෙවල් වල අර මේ වගේ ටෆ් මැච් එක මේ වගේ ටුර්නමන්ට් එක මම ෆයිනල් වෙලා නැහැ. ෆයිනල් එකේ මෑන් ඔෆ් ද මැච් වෙලා නැහැ. ඉතින් මාර සතුරේ මං විකට් තුන ගත්ත ගමන් මැච් එක අපි දින්නා. දින්නට පස්සේ මම වර්ඩ් සෙරමොනි එකේ මම දැන් හිතන් හිටියේ කල්පනා කරා කාටද මෑන් ඔෆ් ද මැච් යන්නේ කියලා. මොකද ටීවී එකේ යනවා මැච් එක ආසයි. හම්බෙලත් නැහනේ. දැන් මම කතා මං කල්පනා කරනවා මොනවාද මෙතනද කියලා කියන්නේ මයික් එක දුන්නා මොනවාද කියන්නේ කියලා. ඉතින් කල්පනා කරේ හිටියා.
ඉතින් මං හිතුවා වගේම ඉතින් එදා මට තමයි මනුදමැච් හම්බුනේ. කොඩ ලොකු අත්දැකීමක් ඒක මට මගේ ජීවිතේ. හරි අපි ආයේ කෝච් කේ පැත්තට ආවොත් දැන් කෝච් කෙනෙක් වුණාම තමන්ගේ ප්‍රෙෂර් හැම්බෙලි අපි ටාගට් දෙනවා. ඉතින් දැන් සුමින්ද දැනටම ලොකු ගමනක් ඇහිලා තියෙන්නේ. මෙතනින් එහාට කෝච් දෙන්න මොකද්ද සුමින්ද දැන් ටාගට් එක? සෑහෙන මම හිතන්නේ විදිහට සෑහෙන ලොකු දෙයක් සම්පූර්ණ කරලා තියෙනවා. මම සුමින්දට මේ ඊයේ කතා කරද්දි කිව්වා සුමින්ද ඔයා නැෂනල් ටීම් එකට එන්න කොච්චර අමාරු වුණාද ඊට වඩා අමාරුයි ඔකේ රැඳෙන්න. ඒක නිසා මම ආට දෙනවා මේ රැඳෙන තැන මෙතන හරි අමාරුයි. මේ රැඳෙන තැන ඔයා හරියට කරොත් ඔයාට අවුරුදු ගාණක් සංගක්කාර වගේ පහේල වගේ ඒ විශේෂ ප්ලේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා තව මහන්සි වෙන්න කියලා තමයි මම එයාට ඇඩ්වයිස් කරේ. ඉතින් හරි අමාරු කාර්යයක් අපි ඕනතරම් ප්ලේස්ලා එනවා දැකලා තියෙනවා. සුලංග වගේ යනවත් දැකලා තියෙනවා. ඉතින් මම සුමින්දට කිව්වා ඊයේ සුමින්ද මේක සන්තෝෂ වෙන්න පුළුවන් වෙලාවක්. ඒ වගේම මේක හරියට කරන්න ඕන දැන් තමයි කියලා. ඉතින් මම කොහොමද මෙතන ස්ටාර්ට් කරන්නවා ඕන වෙලාවකට ඕනම තැනකදී අපි ඉන්නවා උදව් කරන්න පිටිපස්සේ යන්න පුතා ඉස්සරහටම කියලා තමයි මම සුමින්දට ඊය අවවාද කරේ. දැන් සුමින්ද තව දෙයක් දැන් වා කණ්ඩායමට පිටුනකොට වා ලෙග් ස්පින් බෝලර් කෙනෙක් බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් වා වගේම තවත් චරිතයක් තමයි දැන් ඉන්නේ කණ්ඩායමේ වනිදු අසරංග. වගේම ලෙග් ස්පින් බෝලර් කෙනෙක් හොඳ කම්පිටිෂන් එකක් අතර තියෙනවා. ඒතකොට ඒ වගේ කෙනෙක් මම දැන් ලෝකෙම තුන්වෙනියට හොඳම පන්දු යවන්න. ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබෙන එක වා හිතන වට කොයි වගේ අත්දැකීමක්ද? ඔව් මුලින්ම කියනවා වනිදු අසරංග මාත් එක්ක අපි දෙන්නා එකට සෙල්ලම් කරේ අන්ඩර් 19 ශ්‍රී ලංකා ගාද්දි එක බැජ් එක එක කණ්ඩායම සෙල්ලම් කරේ. ඒ කාලේ ඉඳන් මම යව දන්නවා. ඊට පස්සේ අපි මම අනු 23 වරාය සෙල්ලම් කරා. වරාය සෙල්ලම් ගද්දි වනිදුයි මමයි වරාය සෙල්ලම් කරා. එතකොට එතනත් අපි දෙන්න ලොකු මේකක් තිබ්බා. එකට සෙල්ලම් කරේ. ඊට පස්සේ ඉතින් ආමි කමාන්ඩ් ලීග් එක ඒකෙත් වනිදු අසරංග අපේ ටීම් එක සෙල්ලම් කරේ. එයා එක පැත්තකින් බෝල් කරනවා මම අනිත් පැත්තකින් බෝල් කරනවා. ඉතින් අර අපි දෙන්න ගොඩක් තැන්වලදී හම්බෙලා තියෙනවා. මැච් වලදී එක ටීම් එකේ සෙල්ලම් කරලා තියෙන ඉතින් දැන් ශ්‍රී ලංකා ටීම් එකට මං ගිහින් තියෙනවා. ඉතින් ලොකු අත්දැකීමක්. මොකද එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මගේ වයසේ. ඉතින් අර අනිත් ප්ලේස් ලට වඩා එයා ගොඩක් මහන්සි වෙනවා එයාගේ දේවල් එක්ක දැක්කම. ඉතින් මනත් ආසයි. මොකද මාත් හිතනවා කවදරි මටත් වණ්ඩු වගේ ඉස්සරහට යන්න පුළුවන් මේ දේ කරොත් මේ දේවල් කරොත් කියලා. ඉතින් වණ්ඩු ඉන්න තැන ගැන දැක්කම ගොඩක් සතුටු වෙනවා. මොකද ලෝකේ ඉන්න හොඳම පන්දිවන්නගෙන් තුන්වෙනිය. ඉතින් මටත් පොඩි ටාගට් එකක් තියෙනවා ආසාවක් තියෙනවා කවදරි මාත් එතනින් මේ තැනට එනවා කියලා. ඉතින් උපරිම උත්සාහය යොදනවා මේ මට පුළුවන් දේ මගේ රට වෙනුවෙන් මගේ කණ්ඩායම වෙනුවෙන් මගේ පවුල අය වෙනුවෙන් විශේෂයෙන් උපරිම දේ කරන්න. මට මේ ඇත්ත මේ ෆීල් කරන කියන්නේ මේ මෙහෙමයි. මම හැමතිස්සෙම ආසයි අර බෝලයක් බැටල් අල්ලන්න රන් අවුට් එකක් ගන්න ජම්ප් එකක් දාලා ඒක පැනලා ඩයිව් කරලා අල්ලන්න. හැමදෙස්සෙම මට බෝල එන්න ඕනේ. ෆීල් කරලා දිනුවොත් මං ස්ලිප් එකකින් ආස නැහැ. මට ඕනේ දුවලා කරලා වටේ ෆීල්ඩ් එකේ ගිහිල්ලා දුවලා පැනලා අල්ලන්න. ඉතින් ඒකට තමයි මං ගොඩක්ම ආසෙ. ඉතින් ත්‍රෝ එකක් දෙන්න හොඳ ත්‍රෝස් දාන්න. ඉතින් ඒක ස්කෝලෙන් ලැබුණු පන්නරේ තමයි. මොකද ෆීලික්ස් ලොකු විශේෂ මේ කියනවන. මොකද එයා අපිට පං අදරත් කෝචස් ලගින් බයම කියන ෆීලික්ස් තමයි. කොද ගුටි කාලා ඇති හම්බානේ. ගුටි කාලා දිනන සමාජකයට මම ගුටි ගහන මේ ගහනකොට මම සර්ගිදියා රවණෝ. තවද්දි මම ගහන අය මොකද? අය මොකද රවන්නේ කියලා අහනවා. අහලා තියෙනවා මගේ අනන්තෙන්. අනිත් ප්ලේස් ලා ගුටි ගහනකොට අඬාගෙන බිම් බලන් ඉන්නවා. මට ගහද්දි මම සර්ගිදියා බලලා මේම රවණෝ. කේන්තියද? ඇත්තටම මම තාමත් බයයි. තාමත් ගරු කරන මේ ෆීලික්ස්ට. මේ මොකද එයා වගේ කෝච් කෙනෙක් මම තාම දැකලා නැහැ. ඉතින් ගොඩක් සතුටේ ෆීලික්ස් එක්ක මට ක්‍රිකට් ජීවිතේ පටන් ගන්න ලැබුණ එක නේ. ඒ විශේෂයෙන් මතක් කරන අපේ ඉස්කෝලේ ඇසිස්ටන්ට් කෝච් ඇලන් රොඩ්රිගෝ, ඒ වගේම දුල්ෂාන් අයියා. ඒකට අපේ ගොඩක් ප්ලේස් ලා සපෝට් කරා දුලාචයලා සෙට් එක. ඉතින් අපේ ඔය ඉස්කෝලේ ප්ලේස් ලාගේ අම්මලා තාත්තලා ගොඩක් සපෝට් කරා. සමහර අයියේ මුලින්ම කියනවා මේ අපේ ඉස්කෝලේ මැච් වලදී මේ ක්‍රිකට් බඩු හැමෝටම නැහැ. දෙන්නට තුන් දෙනාට තමයි ග්ලව්ස් තියෙන්නේ. එතකොට දැන් මැච් එකේ බැට් කරලා එනකොට අවුට්ලයින් එකට අනිත් එක්කෙනාට යන්න ග්ලව්ස් දෙන්නේ නැහැ. එයා යන්නේ අරයාගේ ග්ලව්ස් එක මැදදී ගලවගෙන. සමහර කාලේ බෝල් ගාඩ් එක පවා මේ මාරු කරන් යනවා. එහෙම ස්කෝ එහෙම අතීතෙත් නම් අපේ ස්කෝලේ තිබ්බේ. ඉතින් ඒ වුණාට ස්කෝලේ පොඩි වුණාට ප්ලේස්ල මා ටැලන්ට් ප්ලේස්ල තිබ්බා හිටියා. ඉතින් මේ අපේ ස්කෝලේ
ලොකු මේ හොඳ දක්ෂ ප්ලේස්ලා ඉන්නවා තාමත් දැනටත්. මම දන්නේ ආඩ ක්‍රීඩා කරන්න අවස්ථාවක් හම්බුනත් මම දෙනවා ඉතිහාසගත වෙනවා ඉලාසර් කොලෙජ් එකෙන් ප්‍රථම ක්‍රීඩකයා විදිහට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් මේ සුසුකම් ලබන ක්‍රීඩකයා විදිහට. එතන ඒකත් ලොකු මේක මම දන්නේ ඉස්කෝලේට වගේම ආටත් සහ ෆෙලික්ස්ටත් මම දන්නේ ඒක ලොකුම වාග්යක් වේ ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණොත් එහෙම. ඔව් අනිවාර්යෙන්. අවසාන වශයෙන් සුමින්ද දැන් ලංකාවක් බලන් ඉන්නවා හෙට මැච් එක තියෙනකන් ලංකාව අපි දන්නේ ශ්‍රීලංකාව හෙට මැච් එක ප්ලේ කරනවා නැද්ද ඒක මුත් අපි දන්නේ අපි ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද අපි මේ ඉන්ටර්වයුව කරන්න කාටවත් කඩදර නොවන විදියට හැබැයි එක දෙයක් ඔයා දිහා බලන් ඉන්න ලංකාවේ ෆෑන්ස් වෙනුවෙන් ප්‍රේක්ෂක වෙනුවෙන් ඔයාලට මොකද කියන්න තියෙන්නේ කියන්න තියෙන ඉතින් මම දන්නේ නැහැ මං ඒක ගහයිද නැද්ද කියලා ඉතින් ගැහුවොත් මගේ රට වෙනුවෙන් මගේ කණ්ඩායම වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් මම කරනවා මොකද මට ඕනේ දිනන්න මම කැමති නෑ වෙන රටකින් වෙන රට ප්ලේස්ලා ඇවිල්ලා අපේ රටට ඇවිල්ලා ගහලා අපේ වත්තර ගහලා වත්තර ඇවිල්ලා ගහලා යනවා වගේ වැඩක් නෙවෙන්නේ ඉතින් මම කැමති නෑ පරදින්න මට ඕනේ කොහොම හරි දිනන්න දිනන්න තමයි මගේ උපරිම බලාපොරොත්තු හරි එහෙනම් බොහොම ස්තුතියි සුමින්ද ෆීලික්ස් බොහොම ස්තුතියි අපිට මේ ටයිම් දුන්නා මම රෑ 12ත් වෙලා ගොඩක් රෑ වෙලා අපිත් එක්ක තුනට බොහොම ස්තුතියි